ඔබට සුබ දවසක්. අද අපිට දර්ශනය ලැබුණේ මේ පියාණන් වහන්සේ කොහොමද ලෝකේ හදන්න යන්නේ. අපි දන්නවා මුලදීම උන්වහන්සේ ලෝකේ හදන්න තීරණය කරාම උන්වහන්සේ යුද නෞකාවක් කෙව්වා. ඒ යුද නෞකාව බෙත්ලෙහෙමේ ගවගාලේ තිබුණු ගවයන් කන ඔරුව තමයි මේ යුද නෞකාව ලෙස උන්වහන්සේ එව්වේ. ඉතින් ඒකයි ඒකේ කැප්ටන් ඔෆ් සල්වේෂන් ලෙස අපේ ගැලවීමේ කපිතාන් ලෙස පුංචි බබෙක් කෙව්වා. බෙත්ලෙහෙමේ බිලිඳු ජේසුස් බබා. ඉතින් ඒ මෙහෙයුමේ ඇඩ්මිරල් ලෙස යෝසෙප් සහ මරියා තුමියව තෝරගත්තා. බොහොම දුප්පත් අය, නුගත් අය. නමුත් ඔවුන් වචනයෙන් උගත් කියලා අපිට පේනවා. මරියතුමී සම්පූර්ණයෙන්ම හන්නාගේ ගීතය කටපාඩමෙන් කිව්වනේ. එතකොට යෝසෙප්තුමාට දේව දර්ශනය පේනවා. ඒව ඔක්කොම යෝසෙප්තුමාට පෙනුණා. ඉතින් ඒ නිසා අපි දන්නවා එහෙම තමයි මේ ගැලවීමේ පණිවිඩය මෙහෙවර නිකුත් වුණේ. එහෙමයි දැන් මහන්සිගේ ක්‍රමය. ඉතින් අද මම දැක්කේ තොටිලි ගොඩක් තිබුණා. අර ගවෝරුවක් නෙමෙයි, තොටිල්ලක් බබ්බු දාන්න. හැබැයි මේ තොටිල්ලට ආරාධනා කරන්නේ වැඩිමහල් අයට එන්න කියලා. දේවරාජ්‍යයට කැමති අය තවසරයක් කුඩා දරුවෙකුසේ හැරීමේ බලය ලබන පිණිස තමයි මේ තොටිල්ලට එන්න කියලා කිව්වේ. එහෙමයි ඒක වුණේ. ඉතින් දැන් මේ තොටිල්ලකට පොඩි අයට ලොකු අයට එන්න කිව්වම මේගොල්ලෝ ටිකක් බය වෙලා එන්නේ නැතුව වගේ හිටියා. නමුත් ආරාධනා මේකයි, අපි කුඩා ළමෙක් වගේ හැරි දේවරාජ්‍යයේ බලය අධිකාරීත්වය ආයස්සරයක් ලබන්න අවශ්‍යයි. රටක් වෙනස් වෙන්න, අපි වෙනස් වෙන්න, අපේ නෑදෑ වෙනස් වෙන්න. ඉතින් ඒක තමයි මේ දෙවිපියාණන් වහන්සේගේ ආරාධනේ. ක්‍රිස්තුස් වහන්සේව ලෝකයට එව්වක් මෙන් අපිවත් නිකුත් කරන්න. ක්‍රිස්තුස් වහන්සේත් කිව්වනේ පියාණන් වහන්සේ මා එව්වක් මෙන් මම ඔබ යවමි කියලා. දැන් එහෙම කිව්වම ගොඩක් අය හිතන්නේ බලයෙන් ශුද්ධාත්මේ ඇත්ත තමයි. හාස්කම් ලකුණු වලින් ඒකත් ඇත්ත තමයි. යක්ෂය දුරු කරන්න ඒකත් ඇත්ත තමයි. හැබැයි පටන් ගත්තේ එතනින් නෙමෙයිනේ. පියාණන් වහන්සේ මා එව්වක් මෙන්. ඉතින් පියාණන් වහන්සේ කොහොමද ඒ වහන්සේ වෙව්වේ? කුඩා බිලිඳෙක් ලෙස අහගෙන දින්නේ. කිසිම දෙයක් කරන්න බැරි බල රහිත බිලිඳෙක් ලෙස. ඉතින් අර බල රහිත වෙන්න කිව්වම අපිට බයක් එනවා. මොකද අපි පුරුදු වෙලා තියන්නේ බලය දාගෙන ජීවත් වෙන්න. ඉතින් අපි හිතනවා මේ බලය දාන්නේ දේශපාලනඥ විතරයි කියලා. ඒක එහෙම නෙමෙයි. අපි හිතනවා බලය දාන්නේ ධනය තියන අය විතරක් කියලා. ඒකයි එහෙම නෙමෙයි. අපි හිතනවා බලය දාන්නේ පාතාලේ අය විතරක් කියලා. එහෙම නෙමෙයි. අපිත් අපිට පුළුවන් හැටියට බලය දානවා. ඉතින් යසාය 58 නිසා කියනවා වලහන් වලහෙක් මෙන් ගොරවමින්. ඒ කියන්නේ අපිට වඩා අඩු අය දැක්කම අපි බලාහෙක් වගේ ගොරවනවා. එහෙම නෙවෙන්නේ. දැන් කන්ටේනර් ලොරිය කාර් එකට ගොරවනවා පාර යන ගමන්. මෝටර්සයිකලේ මේ බයිසිකල් එක යන එක්කෙනාට ගොරවනවා. එහෙමනේ අපි පැදගෙන යන්නේ. නමුත් මෝටර්සයිකලේට කන්ටේනර් ලොරියක් හම්බ වෙලා ගොරවන්න ගියොත් එහෙම හරිම මෝඩ වැඩක්. එහෙමනේ. ඔව්. ඉතින් මේ ඒක ලෝකේ රටාව. ඒ නිසා අපිටත් අපි ක්‍රිස්තු භක්තික වුණාට පස්සෙත් ක්‍රිස්තුන්සි පිළිගත්තට පස්සෙත් එක්කෝ අර පරණ දේවල් එනවා, එහෙම නැත්නම් අර ලෝකේ කරගෙන යන විදිහට ඉබේම නිකන් අර ඒ ගතිය අපි තුලත් ක්‍රියාත්මක වෙනවා. දැන් පියාණන් වහන්සේ මේ කාලේ කියන්නේ මාගේ යුද්ධ නෞකාව එදත් ගවරුවක් පුංචි බිලිදෙක්. ඒ වගේම මරියා සහ මරියතුමී සහ යෝසෙප් වැනි ඒගොල්ලන්ට උගත්කමක් තිබුණේ නැහැ, බලයක් තිබුණේ නැහැ, ධනයක් තිබුණේ නැහැ, හොඳ සමාජ පසුබිමක් තිබුණෙත් නැහැ. මොකද අර ගලීලේ ගැන නිතරම කියන්නේ කිසි යහපතක් ගලීලෙන් එන්නේ නැත. ගලීලේ ඉන්න අය නාසරත් ගැන කියන්නේ කිසි යහපතක් නාසරත් වලින් එන්න පුළුවන්ද කියලා හිනා වුණ උසුළු විසුළු කරලා සරදම් කරා. එක්ස්කියුස් මී. දැන් ඉතින් ඔබත් සරදම් අහලා ඇති, අවඥා අහලා ඇති, පහත් වීම අවමාන අහලා ඇති. ඊළඟට අපේ හදවතම අපිට අවමාන ගේනවා. ඒක ඊට අර පිටින් ආන හඬට වඩා අපේ හදවත අපිට කියන්න පුළුවන් උතරට එන්න සුදුසු නෑ යනාති වශයෙන්. ඉතින් අද අපි මේ පාඩමෙන් බලාපොරොත්තු වෙන්නේ හැම දේවදරුවෙක්ටම අර තොටිල්ලක්. ඒ කියන්නේ පියාණන් වහන්සේ මායුවාක් මෙන් මම ඔබ යම්මි පටන් ගන්නෙ. යමෙක් හැරි කුඩා ළමයෙක් වාගේ වුණාම දේවරාජ්‍ය අධිකාරීත්වය ඔබ සමග ක්‍රියා කරනවා. එතනින් තමයි පටන් ගන්න.
ඉතින් දැන් පර්ණගි විසුම මෞංකාර දන්වාංශයේ ලෝ පහළවීමට ප්‍රථම ක්‍රියා කරපු විදිය තමයි පර්ණගි විසුම ඉලියලා තියෙන්නේ. ඒකේ අන්තිම පොතේ අන්තිම පදේ දන්වාංශයේ කිව්වා ප්‍රශ්නය. මේ මුළු මෙතෙක් මෙච්ච දේවල ප්‍රශ්නය සාරාංශයක් හැටියට කිව්වා. මෙහෙමයි කිව්වේ. මා ඇවිත් ශාපයකින් දේශයට පහර නොදෙන පිණිස. ඉතින් දෙවන් වහන්සේ ශාපයට කැමති නැහැ. දෙවන් වහන්සේ දඬුවමට කැමති නැහැ. දෙවන් වහන්සේ මිනිසුන්ගේ වරද මිනිසුන්ට විරුද්ධව තබන්න කැමති නැහැ. ඒ නිසයි ගැලුම් කරුවෙක් ආවේ. ඒ නිසයි කුරුසිය. කුරුසිය කියන්නේ පාපය ෆිනිෂ්ඩ්. උන්වහන්සේ කුරුසිය මැරෙනකොට කිව්වා ඉට් ඉස් ෆිනිෂ්ඩ්. උන්වහන්සේ කිව්වා ඒ තීන්දුවේ අවසානයි. ඔය කතන්දරේ නරක කතන්දරේ ඔබ පහතට ඇදගෙන ගිය කතන්දරේ ඔබගේ නරක ඉතිහාසයේ ඉවරයි ෆිනිෂ්ඩ්. ඉංග්‍රීසියෙන් කියන්නේ ඉට් ඉස් ෆිනිෂ්ඩ්. ඒකට අදාළ ඔක්කොම මම සම්පූර්ණ කරා කියලා තමයි ග්‍රීක් වචනේ තියෙන්නේ. අවසානයේ දක්වාම අවශ්‍ය ඔක්කොම කරලා තමයි උන්වහන්සේ අවුරුදු 33ක් වූ කල දෙවිපියාණන් වහන්සේට ප්‍රසන්න දවන පූජාවක් ලෙස අපි උදෙසා පාප පූජාවක් ලෙස උන්වහන්සේ කුරුසියේ මැරුණා. මැරෙනකොට උන්වහන්සේ කිව්වා පියාණෙනි මොවුන්ට කමා කළ මැනව මොවුන් කරන්නේ කුමක්ද දන්නේ නැත. ඒ තීරණාත්මක අවස්ථාවේදී මුළු ලෝකේ පාපය පහත්කම අවමානය අවලාද ඔක්කොම උන්වහන්සේ පිළිගත්තා. ඒ වෙලාවේ උන්වහන්සේගේ ස්වරූපය සම්පූර්ණයෙන්ම විරූප වුණා. අඳුනගන්නත් බැරි ලෙස යසය 53 එක කියනවා. ඒ මොහොතේ උන්වහන්සේ කිව්වා පියාණෙනි පියාණෙනි ඔබ මා අත්හැරියා නොවේද? ඒ මොකද ලෝකෙට දැනුණු අත්හැරීම පලා දිවීම ඒ ඔක්කොම උන්වහන්සේ බාරගත්තා. ඒක තේන්න ඔබ මා අත්හැරියා නොවේද කියලා මහ හඬින් මොර ගැහැව්වා. ඒක උන්වහන්සේ කියලා ටික වෙලාවකින් උන්වහන්සේ මැරුණා. එතකොට පොළොව පැලුණා. භූමි කම්පාවක් ආවා. ආකාශය අඳුරු වුණා. සූර්ය ග්‍රහණයක් ආවා මහ දවල්. ඉතින් ඉතිහාස පොත්වල තිබෙනවා ඒ පොළොව කම්පාව රෝම නගරයතෙක් දැනුණා කියලා. ඒ පුරාණ ඉතිහාස පොත්වල තියෙනවා. ඒ දවසේ ඒක ඇත්තෙන්ම වුණා. ඒ ගැන මම විද්වත් ක්ලිප්ස් දෙකක් කරලා තියෙනවා. ඒක බලන්න ඕන. 124 තමයි අන්තිම එක. ඊට ඉස්සෙල්ලා තව එකක් කරා පුරා විද්‍යාව යන අදිමේ නත්තල් උපතේ කිතු උපතේ ඓතිහාසික භාවය ගැන. එනට අද අපි බලන්නේ අපි වෙනස් වෙන්න ඕන හැටි. ඉතින් මේ තොටිල්ලට බය වෙන්න එපා. ගෞරවකන්නේ මහා ස්වර්ගයේ විශ්වයේ මහරජ්ජුරුව ගෞරවකට ආවනම් අපිට මොකද තොටිල්ලකට යන්න බැරි නේද? පියාණන් වහන්සේ මා එව්වාක් මෙන් යොහන් 20:21 මම ඔබ යවමි. ඒ පටන් ගත්තේ කුඩා දරුවෙක් මෙන් හැරීමෙන්. ඉතින් මලාගි පොතේ 4 වෙනි පරිච්ඡේදයේ කියනවා මේ ලෝකේ ප්‍රශ්නේ දැන් වහන්සේ නිර්ණය කරන්නේ රෝගේ ඩයග්නෝස් කරා. මොකද්ද ප්‍රශ්නය? පියවරුන්ගේ සිත් දරුවන් වෙතටත් දරුවන්ගේ සිත් පියවරුන් වෙතටත් හරවන්න වැඩසටහනක් උන්වහන්සේ පටන් ගන්නවා. ඒක තමයි අලුත් ගිවිසුම. දැන් දන්නවනේ බයිබලයේ මෙහෙම අලුත් ගිවිසුමේ පටන් ගන්න තැන තමයි මම මේ පෙන්වන්නේ. ඉතින් අලුත් ගිවිසුමේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ලොව පහළ වුණා. ඒ පහළ වීමේදී පියාණන් සහ පුත්‍රයාණන් මේක කතා කරගෙන කල්පනා කරගෙන තමයි ආවේ. මොකද දැන් පියාණන්ගේ පුත්‍රයාණන් අපේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මිනිස් ලෝකේ ඔක්කොම අගතිගාමි ක්‍රූර දේවල් හරහා පල්ලෙහාටම බහින්න ඕන. ඒක තමයි මේ යේසුස් පියාණන්ගේ පුත්‍රයාණන් මේ ගමනට එකඟ වුණා. ඉතින් එක මොහොතක්වත් පුත්‍රයාණන් පියාගෙන් වෙන් වුණේ නැහැ. එක මොහොතක්වත්. ඒක තමයි අපිට තියෙන බලාපොරොත්තු. අපිත් අපේ ජීවිතේ පියාගෙන් අපේ ස්වර්ගීය පියාගෙන් ගොඩාක් වෙන් වෙලානේ හිටියේ. දැන් ඒක ඔක්කොම උන්වහන්සේ ආයෙත් අපිව සමගි කරනවා. ඒක හොඳින් වටහා ගත්තම උන්වහන්සේ බැස්ස නැති තැනක් නැත. හැම පාපාගාධයකටම උන්වහන්සේ බැස්සා. උන්වහන්සේ කිව්වා මේ තිත්ත කෝපය බොන්න හරි අමාරුයි පියාණනි. මේක පුළුවන් නම් පහ කරන්න. ඒත් මගේ කැමැත්ත නෙවෙ ඔබගේ කැමැත්ත. මේ උන්වහන්සේගේ අවරෝහණය අපි හොඳින් වටහා ගත්තම උන්වහන්සේගේ ආරෝහණයේ බලය අපේ ජීවිතයට එනවා. ඉතින් මම හිතනවා ගොඩක් ක්‍රිස්තු භක්තිකයෝ මේ උන්වහන්සේ කොපමණ අවරෝහණය වූසේක්ද කොපමණ පහත් වුණාද කියලා වටහා ගත්තේ නැති නිසා අපි ඒකේ සහභාගිකම දන්නේ නැතුව
ඉක්මනට නැගිටින්න හදනවා මෙතනින් නැගිටින්න හදනවා ටික කාලක් ඉන්නවා ආයෙත් ඩිම් වෙනවා මෙතනින් නැගිටින්න හදනවා තරමකට මම ආවා කියලා මම හිතනවා කණ්ණාඩියට ඉස්සරහට ගිහලා මමම මා ගැන බලා ගන්නවා ආයෙත් ඒක අලු වෙනවා නමුත් ඔක්කොම අලු වෙනුවට අලු අහක් කරලා විරුදාවලියක් ප්‍රශංසාවක් උන්වහන්සේ දෙන්න කැමැත්තෙන් සිටිනවා ඒක තමයි මේ කතන්දරය ඉතින් අපි ඉස්සෙල් බලමු අපි පොඩ්ඩක් බලමු එපිස 4ෙත් මේ පහත්වීම ගැන කියලා තියෙන නිසා ඒක අපේ ඒක රාමුව කරගමු පහත්වීම එපිස 4ේ මෙහෙම ඒක විස්තර කරලා තිබෙන්නේ එපිස 4ේනි පරිච්ඡේදයේ එහෙයින් උන්වහන්සේ කතා කොට අටවෙනි පදයේ උන්වහන්සේ උසස් තැන්ට නැගුණු කල්ලි වහල්කමට ගත්තුන් වහල්කොට ගෙන ගොස් මනුෂ්‍යන්ට තෑගි දුන් සේකයි කියන සේක. ඒ කියන්නේ වහල්කම තියෙන නරකම තැනට උන්වහන්සේ බැස්සා. ඒ මොකද උන්වහන්සේ සම්පූර්ණයෙන්ම පවිත්‍රයිනේ. ඉතින් අපි දන්නවා සමහර තැන් අපිට දැනෙන්නෙම නැහැ. නමුත් සමහර තැන් වලට ලඟ වෙන්න ගියොත් අපි 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 ඒකට ඇදිලා යනවා අපි ඒකට තැවරෙනවා ඒකේ කිලුට කිලුට අපිට ගෑවෙන්න පටන් ගන්නවා ක්‍රිස්වහන්සේ එහෙම නෙමෙයි උන්වහන්සේ 100%ක් මේකට ලෑස්ති වෙලා ආවේ ශුද්ධාත්මන වහන්සේ උන්වහන්සේ තුල නිරන්තරයෙන් හිටියා අපිට දැනුණු ඔක්කොම ජරා දේවල් වලට උන්වහන්සේ පිවිසියා අපි උදෙසා මේ සටන කරන්න එනිසා අපිට ලැජ්ජ වෙන්න දෙයක් නෑ ඒ උන්වහන්සේට කියන්න පුළුවන් ඉතින් මොකද කියන්නේ උසස් තැන්ට නැගුණු කල්හි වහල්කමට ගත්තවුන් වහල්කොට ගෙන ගොස් එතනට බැස්සා උන්වහන්සේ බැස්සේ කුමකටද අපේ ජීවිතයට අවශ්‍ය අර තෑගි ටික නිපුණතා ඔක්කොම ප්‍රතිෂ්ඨාපනය කරන්න මොකද අපි දිව්‍ය පත්කඩෙන් දීලා මෞකුසට එවුවනේ අපි දිව්‍ය පත්කඩෙන් ඒව ලියලා දීලා මෞකුසට එවුවා හැබැයි අපි උන්වහන්සේට එන්න ප්‍රමාද වෙන හැම අවුරුද්දක්ම පාසා ඒ දීමනාව කළු වෙන්න පටන් ගත්තා ඉතින් මම හිතන්නේ අපේ කාලේ නම් අවුරුදු 12දී විතර ළමයි ගැලවීමට ආවොත් අර දීලා තිබුණු දීමනා පාපයෙන් කුණු වෙන්න ඉස්සෙල්ලා දූෂ්‍ය වෙන්න ඉස්සෙල්ලා ළමයාව හදාගන්න පුළුවන්. දැන් ඔබ මොකද හිතන්නේ? ළමෙක් කුණු වෙන්න පටන් ගන්න මොන වයසේදීද? දැන් තේරෙන නේද ප්‍රශ්නේ? මම හිතන්නේ අපේ කාලේ අවුරුදු 18දී විතර තමයි සීරියස් ප්‍රශ්න ඇති වුනේ. නමුත් අපිට දැන් තේරෙනවා අවුරුදු 14 ළමයි, අවුරුදු 12 ළමයි. අවුරුදු 6-7-8 ළමයා ඩිජිටල් දැම්මොත් ඒ කාලෙම දෙවිපියන වහන්සේ දුන්නු දීමන විලීන වී යනවා දූෂ්‍ය වී යනවා ඒක තමයි කතන්දරේ කොහොම හරි මොන දූෂ්‍යකමට වුණත් ක්‍රිස්තුස් වහන්සේ ඇවිල්ලා මේ තෑගි ආපහු ප්‍රතිෂ්ඨාපනය කරලා දුන්නා දැන් තව ටිකක් පහත්වීම අපි ඉගෙන ගන්න ඕන නැත්නම් අපේ ජීවිතයේ තියෙන පහත්වීමෙන් අපි එළියට එන්නේ නැති කැරකෙන චක්‍රයක් තියෙනවා මම දවසක් කිව්වා අර කතරුංචිල්ලා වගේ උඩට යනවා පාතට එනවා උඩට යනවා පාතට එනවා එහෙම බෑනේ නේද අපේ ජීවිතේ හැමදාම ස්වාමීන් වහන්සේ එක්ක කරන ස්ථාවර ගමනක් උන්වහන්සේ අපිට දෙනවා ඉතින් බලන්න පොළවේ පහත් තැන් වලට නාමේනි පදේ කියන එපිස 4 9 නැගිටිනුසේකයි කී බැවින් උන්වහන්සේ පොළවේ පහත් තැන් වලට බැස්ස බව මිස වෙන කුමක් හැඟේද ඒකනේ අපිට තියෙන ධෛර්යය. උන්වහන්සේ පහතටම ගියා. කාවත් එතන ඉතුරු කරන්නේ නැහැ. ඒ ඔක්කොම ඔසවාගෙන නැගිටින එක තමයි උන්වහන්සේගේ අදහස. ලෝකයන් කොතරම් ප්‍රේම කළේද යත් හැමෝටම හැම ජාතියම අයට. උන්වහන්සේ නම් ඉතින් පොළවේ පහත් නැඟලට බැස්ස බවක් මිස බැස්සා වූ උන්වහන්සේ නම් සියල්ල පූර්ණ කරන පිණිස සියලු ස්වර්ගවලට ඉහළට නැගුණා වූ තනන් වහන්සේ මේ. දැන් මම හිතන්නේ මේක අහන් ඉන්නකොට ඔබට ලොකු ධෛර්යයක් එන්න ඕන. එහෙනම් මටත් ස්වාමීන් වහන්සේ උපකාර කරයි. මට මාත් මේ ගමන පටන් ගත්තේ පියනන් වහන්සේ මා එව්වක් මම ඔබ යවමි. පුංචි ගවලෙනේ ගවෝරුවේ තමයි උන්වහන්සේ යුද්ධ නෞකාවලස මේ 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 ඇදහිල්ල සංග්‍රාමය පටන් ගත්තේ. ඊළඟට අපි යනවා හෙබ්‍රෙව් 2කට. හෙබ්‍රෙව් 2 තවදුරටත් මේ විස්තරය කරගෙන යනවා. ඉතින් මොනවද කියන්න තියෙන්නේ? දැන් පියෙක් සහ පුතෙක් ලෙස දෙවිපියන් වහන්සේ සහ යේසුස් වහන්සේ ඔක්කොම කැඩුණු බිඳුණු පියාගෙන් වැනිම විරසක ඔක්කොම උන්වහන්සේ ප්‍රතිෂ්ඨාපනය කරා. තව එකක් අපි දන්නවා. හැම ආගමෙම කියන්නේ පඳුරක් අරන් එන්න.
ක්‍රිස්තුස් වහන්සේම පඳුරක් වී අප වෙත ආවා. ඒක තමයි වෙනස. හැම ආගමෙම කියන්නේ දෙවියෝ වෙත එනවනම් එයාව සතුටු කරන්න, පාපින් ගැලවෙන්න, උදහසින් බේරෙන්න පුළුවන් තරම් දෙයක් අරන් එන්න. එතකොට දුප්පත් අය දුප්පත් ඒවා අරන් එනවා, පොසත් අය පොසත් ඒවා අරන් එනවා. නමුත් ක්‍රිස්තුස් වහන්සේ තමාම පඳුරක් වී, තමාම පූජාවක් වී උන්වහන්සේ අප වෙත ආවා. දැන් මේක අපි උන්වහන්සේ වෙත යෑම නෙමෙයි, උන්වහන්සේ අප වෙත ආවා. ඒක තමයි නත්තල් පණිවිඩයත් කොහොමත් කිතු උපතේ අර්ථය එකයි, උන්වහන්සේම අප වෙත ආපු එක විශිෂ්ට දෙයක්. ඉතින් දැන් අපි ඒ පියපුත් සම්බදතාවය අපි තුළ ස්ථාපනය කළා, අපිව ඩොප්ට් කරලා ශුද්ධාත්ම නමහන්සේ අප තුළ අබ්බා පියාණෙනි කියලා ඒ සම්බන්ධකම ඇති වුණාම අපි දැන් එතකොට පුතෙක් ලෙස ටිකින් ටික ටිකින් ටික වර්ධනය වෙලා පියාණන්ගේ විශ්වාසයට, පියාණන් දෙන දේවල් වලට අපි ඇතුල් වෙනවා ටිකින් ටික. නමුත් ප්‍රශ්නේ වෙන්නේ මිනිස් සංගතේ රවච්චය දක්ෂ වැඩකාරය වෙන්න පටස් ගාලා. ඒක එතන අර්ගලයක් වෙන. දැන් දේපියන වංශ කියන්නේ මම ඔබ ඇති දැඩි කරන්නම් පුතෙක් ලෙස හිමින් හිමින් මොන්ටිසෝරිය හුඩිය පන්තිය පළවෙනි පන්තිය දෙවෙනි ඒ වගේ මේ පන්ති යනවා නෙමෙයි, වර්ධනයක් තියෙනවා පොඩ පොඩ. හැබැයි ටිකක් හරි ගියාම අර වැඩකාරය වෙලා සටස් කියලා ප්‍රස් කියලා දඩස් ගාලා ඒක කරන්න ගියාම ආයෙත් අර අලු ගොඩට පැටලෙනවා. ඒකයි අර්ගලය. ඒක අර්ගලය. අපි අර ක්‍රිස්වාංශගේ ට්‍රැක් එකකින් එළියට යනවා. ඉතින් බොහෝ දේවදරුවෝ ඉන්නවා, ඒගොල්ලෝ ස්වායත්ත වෙන්න කැමති, ඊළඟට තමුන්ගේම අධිකාරීත්වයට කැමති. මේක සභාවෙත් ලොකු ප්‍රශ්නයක්. ඉන්න තැනින් කඩාගෙන දුහනවා, ඊළඟට දැනුම වැඩි කරගන්න හදනවා. එතකොට ඒක දේවධර්ම ශාස්ත්‍රාලයත් දැනුම වැඩි කරනවා. එතකොට හදවත අඩු වෙනවා. එහෙම වෙන්න ඕනේ නැහැ. නමුත් දැනුම විතරක් වැඩි කරොත් ඊළඟට තව වැඩකාරය, තව වැඩක්, තව වැඩක් අර වැඩෙත් කරන. එතක කතා කරාම කියන මම සඳුද මෙහෙම කරනවා, අංගහර මෙහෙම කරනවා. ඔව් දැන් ඒවා නරකයි කියනවා නෙවෙයි. නමුත් අපි පියාණන් වහන්සේගේ ළබඳියාව පියාණන් වහන්සේ ලඟවීමට වඩා එහෙමනේ එව්වේ. පියාණන් වහන්සේ මා එව්වාක් මෙන්. ඒ කියන්නේ නිරන්තර සබැඳියාවක් ළබඳියාවක් මොන දේවල් ආවත් පුත්‍රයාණන් පියාණන්ව විශ්වාස කරා. පියාණන් පුත්‍රයාණන්ට අඛණ්ඩව ප්‍රේම කරා. මේක තමයි උන්වහන්සේ අපිට ඇති කරන මේ තොටිල්ලේ ගමන. ඔව් කිරිවැරු දරුවෙක් වගේ. ඉතින් දැන් අපි සමහරවිට වැඩ වැඩ වැඩ, ඊළඟට තව කට්ටියක් බලේ 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 බලයා, ඉතින් තව කට්ටියක් මුදල්, මේ එක එක දේවල්, තව කට්ටියක් මගේ ෆේස්බුක් එකේ ස්ටේටස් එක කී දෙනෙක් මට කැමතිද, ඉන්ස්ටග්‍රම් එක, සෝෂල් මීඩියාවල. ඕ ඉතින් එහෙමත් යනවා සංග්‍රාමයක්. මට යාළුව මෙච්චරක් ඉන්න, මාරය වඳුරනවා, මෙයා වඳුරනවා. දැන් මේ ඔක්කොම අපි හිරවෙල ඉන්න තැන්නේ. අපි යේසුස් වහන්සේ එක්ක මේවා බැහැලා 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 අපේ දැන් අදහස යේසුස් වහන්සේ නැගිටවන ගමනට අපි නැගිටිනවා. යම් කාරණාවකට පියාණන් වහන්සේ යේසුස් වහන්සේ මා අල්ලා ගත්තේක්ද, ඒකටම අපි දන්නවා ඒක මේ සාර්ථක ඒ හිමින් හිමින් තමයි. හැබැයි බොහොම ස්ථීරයි, ආයෙත් වැටෙන්න අවශ්‍ය නැහැ. ඉතින් ක්‍රිස්තු භක්තිකයත් දැන් මේ වල පැටලෙන්නේ නැතිව අපි විශ්වාසනීය භාවය, යටහත් වීම, විශ්වාසය සහ ප්‍රේමය අපගේ ආයුධ කරගමු. ඉතින් යේසුස් වහන්සේ මනුෂ්‍යයන්ගේ සියලු අසාධාරණකම් හරහා ගමන් කරා. ගලීලයේ අයට හැමෝම අවමාන කරා. මේ නැහැදිච්ච කට්ටියක්, හරි ගොර හැඩි කට්ටියක් දැකනේ පේතෘස්ගේ කටේ හැටි, ඒ වගේ කියලා මාළු අල්ලන අය කියලා අපහාස කරන්න පුළුවන් හැම විදිහටම අපහාස කරා. යේසුස් වහන්සේ ගැන කිව්වා වඩුවගේ පුතා කියලා. මිනිස්සු තාත්තව මතක් කළා අපහාස කරනවා, තාත්තගේ ඉතිහාසය මතක් කළා අපහාස කරනවා. වැඩි මේකයි. අපි තුලත් ඒ ඉතිහාසය, නරක ඉතිහාසය ක්‍රියා කරන සමහර විට අලුතෙන් හොඳට දේශ වහන්සේ කරන දෙයට වඩා. ඒ ගැන අපිට වැටහීමක් තියෙන්න ඕන. ගලේ කෙටු අකුරු වගේ වැරදුන තැන් ලියවී තිබෙනවා. ඒකට අපිට ස්වාමීන් වහන්සේ විසඳුමක් අවශ්‍යයි. නැත නරක ඉතිහාසය උන්වහන්සේ අලුතෙන් කරන එක අභිබවා නැගිටින්න හදනවා. ඒක අපි දැනගෙන අපි කියනවා ස්වාමිනේ ඒකට ඉඩ දෙන්න බෑ. ඉතින් ගලීලයේ අය ගැන හැමෝම බොහොම සෞතුට කතා කරේ. නාසරත් වල අය ගැන ඊටත් වඩා හොඳ නැතිව කතා කරේ. එතකොට සමාරියාවේ අය අඩු කුලේ, ඒගොල්ලන්ට වැරදුනා, අන්‍ය ජාතීන් විවාහ වුණා කියලා ඒගොල්ලන්ව පහත් කරා. එතකොට සමාරිය අයත් හැසිරුණේ උඹලට අපිව එපා නම් අපිටත් උඹලා එපා. ඉතින් අපි දන්නවා මේ ලෝකේ මේව ඔක්කොම
ඊළඟට යුදේ අය හැමතිස්සම දේව ධර්මයෙන් අනිත්‍යයට පහර ගසමින් ඒගොල්ල අනිත්‍යය විනිශ්චය කරමින් අපි සුදුනෝ නුඹ දුදුනෝ කියලා ඒගොල්ල හිටියා. යේසුස් වහන්සේ මේ ඔක්කොම හරහා ගමන් කරා. ඊළඟට උන්වහන්සේ ජාතින් අතර අර්ගලයට ජාතිවාදයට අඩු කුලයට ඔකට මුණ දුන්නා. ඊළඟට ඒ රෝම අධිරාජ්‍ය ඔක්කොම අසාධාරණ කම් වලට උන්වහන්සේ මුණ දුන්නා. උන්වහන්සේ පොඩි කාලෙදිම පහත් කළා සැලකුවා ඒකට මුහුණ දුන්නා. ඉතින් උන්වහන්සේ සම්පූර්ණයෙන්ම අයුක්ති සහගත බොරු සාක්ෂි ඉදිරිපත් කළා නඩුවකට පටලවලා ඒකටත් උන්වහන්සේ මුහුණ දුන්නා. මේ සියල්ල තුලදී උන්වහන්සේ පියන මහන්සිය තුල තිබූ අකලංක විශ්වාසය වෙනස් වුණේ නැහැ. ඒක තමයි අද අපි ඉගෙන ගන්න යන්නේ. එසේ අපි උන්වහන්සේ සමග ගේ පහත් වීම තේරුම් ගත්තම වෙන කාටවත් කවදාවත් අපේ ඉතිහාසයටවත් වෙන කෙනෙක් කියන දෙයටවත් අපේ අසාර්ථකත්වයටත් අපිව පහත් කරන්න බැරි. දැන් ඒක තේරෙනවා. මොකද ඒ ඔක්කොම තුලින් යේසුස් වහන්සේ ගිය නිසා නේ යේසුස් වහන්සේ ඔක්කොම දරාගෙන අපිත් එක්ක පියවරින් පියවරට අපිට දයන් වහන්සේ දුන්නු යහපත් දීපනාව සම්පූර්ණ කරන පිණිස යේසුස් වහන්සේ අපිත් එක්ක ගමන් කරනවා. එතකොට උන්වහන්සේ ඇද තැන් කෙලින් කරනවා, රළු තැන් සුමට කරනවා, පහත් වූ තැන් උන්වහන්සේ උස් කරනවා. මොකද ඔක්කොම තැන්වලට යේසුස් වහන්සේ ගියා. එතකොට පියා එක්ක තිබෙන විරසකතා බිඳුණු දේවල් උන්වහන්සේ සම්පූර්ණ කරන සමහර අයට අම්මා එක්ක එහෙම අදහස් එහෙම බිඳුණු තැන් ඇති. මොන වුණත් දෙවිපියා මේ ඔක්කොම සුව කරන්නේ අදහස. ඉතින් ඒක තමයි මේ හැරි කුඩා ළමයෙක් වාගේ වෙනවා කියන්නේ. ඇටකටු විසඳුනේ ඔක්කොම තුවාල සුව කළා. අර නාම නේද කොච්චර ලාදුරු හැදිච්ච නාමද. නමුත් එයා යෝර්දාන් ගඟේ නෑලා එලිෂාගේ වචන යනුව නැගිට්ටම එයාගේ හැම පොඩි ළමෙක් වගේ සුමටව මුරුදුව ලස්සට තිබුණා. ඒක තමයි ස්වාමීන් වහන්සේ අපිට දෙන්න යන ජීවිතය. අපි ඉතින් මේකට එකඟ වෙමු. අපි කියමු ස්වාමීන් පියාණන් වහන්සේ පටන් ගත්ත දේවල් මගදී නවත්තන්නේ නැහැ. හෙබ්‍රෙව් 2 එක මෙහෙමයි කියලා තින්නේ. මේක උන්වහන්සේ කරලා මේ කටයුත්ත බාර දුන්න සභාව කියන පවුලට. මේක පවුලේ කටයුත්තක් සංවිධානයක් නෙමෙයි. හෙබ්‍රෙව් 2 මෙහෙමයි මේක යන්නේ. හෙබ්‍රෙව් 2 11 මක් නිසාද පිරිසිදු කරන්නාද පිරිසිදු කරනු ලබන්නෝද. පිරිසිදු කරන්නා ඒ ස්වාමීන් පිරිසිදු කරනු ලබන්නෝ අපි සියල්ලෝම. එක්කෙනෙකුගේ ඒ කාරණා නිසා උන්වහන්සේ ඔවුන්ට සහෝදරයයි කියන්ට ලැජ්ජා නොවි. මම මාගේ සහෝදරයන්ට ඔබගේ නාමය ප්‍රකාශ කරන්නෙමි. මම උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නෙමි. මමත් දෙවියන් වහන්සේ මට දුන් දරුවෝත්. ඒ කිව්ව අපි ගැන. යේසුස් වහන්සේ කුරුසියේ මැරෙනකොටම ඒක දැකලා තමයි මැරුණේ. උන්වහන්සේගේ අනාගත පරම්පරාව දකිමින් තමයි මැරුණේ. ඉතින් අපිට හෙබ්‍රෙව් 12 කියන ඉදිරියේ තබා තිබුණ ප්‍රීතිය දැක ක්‍රිස්තුස් වහන්සේ ඉවසුවා කියලා. මොකද උන්වහන්සේ දුටු ප්‍රීතිය පරම්පරාවක් එනවා උන්වහන්සේ වාගේ. ඒ තමයි අපි. අපි මේ ගැන ධෛර්යමත් වෙමු. යසාය 53:12 කියන උන්වහන්සේ තම අනාගත පරම්පරාව දැක්ක මැරෙන ගමන. කුරුසියේ මැරෙන එක හරි අමාරුයි. මම ඒ ගැන විද්වත් පණිවිඩයක් කරලා තියෙනවා. ඒක කරුණා කරලා බලන්න. කුරුසිය කෙනෙක් මැරෙනකොට කියලා ඉහළට හුස්ම අදිනවා. ඉහළට ඇද්ද හුස්ම පහළ දාන්න බෑ කුරුසිය මැරෙන කෙනාට. එතකොට දකුණු කෝෂිකාව අකර්මණ්‍ය වෙලා මෙහෙම හුස්ම ඇද හරිම දරුණු මරණ ක්‍රමයක්. මේ එල්ලුම්ගහේ මැරෙන එක ඊට වඩා හුඟක් ලේසි. අපි කියන්න අදහසක් නැහැ. නමුත් එල්ලුම්ගහේ මරණය ටක් ගාලා වෙනවා. මොකද මෙතන ජොයින්ට් එක කැඩෙනවා. එතකොට අර සුෂුම්නාවයි මොළය අතර තියෙන සම්බන්ධකම හිර වෙනවා. ටක් ගාලා මැරෙනවා. නමුත් කුරුසියේ මැරෙන එක පැය ගණන්. යේසුස් වහන්සේ පැය 6ක් කුරුසියේ ඉල්ලලා හිටියා. කෲර මරණය. ඒ ඔක්කොම උන්වහන්සේ වින්දේ අපිව දරු කැලක් කොට පවුලක් කොට මොකද්ද කිව්වේ මම දෙවන් වහන්සේ මට දුන් දරුවෝත් කියා ගැන තමයි අපි ගැන කියන්නේ. ඉතින් මේක තමයි සභාවේ විධානය. දෙවන් යේසුස් වහන්සේ දුන්න යේසුස් වහන්සේට දෙවන් වහන්සේ දුන්න දරුවෝ ලෙස අපි මේ කියන දේවල් කරමු. අපි මේ කියන මේ ප්‍රෝග්‍රෑම් එකට ඇතුල් වෙමු. මොකද ප්‍රෝග්‍රෑම් එක උන්වහන්සේ කොහොම වහල් කම්වලට බහිනවා. බැලලා ඒ අය ගලව ගන්නවා. පල්ලෙහැටම බහිනවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ දීමන ප්‍රතිෂ්ඨාපනය කොට ඒගොල්ලන්ව ප්‍රයෝජනවත් මිනිස්සු ලෙස ලෝකෙට ඉදිරිපත් කරනවා.
අපිත් සාධාරණ වගකීම මේකයි අපිට මේ දේ කරාම තව කෙනෙකුටත් මේ දේ කරන්න පිණිස තමයි ස්වාමින් වහන්සේ අපිව කැඳවා තිබෙන්නේ පියාණන් වහන්සේ මම ඔබ මේ